කොරෝනා වසංගතය මුළු මහත් ලෝකයේම ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් කර තිබෙනවා. දැනට කර ඇති පුරෝකථන අනුව ඉදිරියේදී ලෝක ආර්ථික වර්ධනය 3%ක ඍණ අගයක් ගන්නවා. ලංකාවේ තත්ත්වයත් එසේමයි. අපේ ඇඟලුම් කර්මාන්ත වලින් ලැබෙන ආදායම 60%කින් පහත වැටෙනවා. සංචාරක කර්මාන්තයෙන් ආදායම් ලැබෙන්නේ නැහැ. විදේශ රැකියා ආදායම් 20%කින් අඩු වෙනවා. විදේශ විනිමය ආදායම හොඳටම පහත වැටෙනවා. අනික් අතින් රජයේ ආදායම් අඩු වෙලා. ඒ අතර ආණ්ඩුව විසින්ගත් යම් යම් ප්‍රතිපත්ති තීරණ නිසා රජයේ ආදායම් තවත් පහළ වැටෙමින් යනවා. මේ නිසා අපේ ආර්ථික වර්ධනය ඍණ 3.5ක් පමණ වන ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අතරතුර ආනයන තහංචි පැනවීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපා තිබෙනවා. අපේ සිල්ලර වෙළඳාමෙන් සැලකිය යුතු ප්‍රගතියක් රඳා පවතින්නේ ආනයනික භාණ්ඩ මතයි. ඒවැයම ස්වදේශ කර්මාන්ත ගණනාවක් තම තමන්ගේ නිෂ්පාදනය සඳහා ආනයනික අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ සියල්ල මැද රුපියල් බිලියන 200ක මුදල් අච්චුගසා වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. ආර්ථික වර්ධනය ඍණාගයක් තියෙද්දී මුදල් අච්චු ගැහිමෙන් එයින් ඇතිවෙන්නේ ඉතා අහිතකර ප්‍රතිඵලයි. පසුගිය දිනවල රට බීම වෙළඳ සැල් ඉදිරිපිට තිබුණු පෝලිම් ගැන මාධ්‍ය ප්‍රවෘත්ති මැව්වාට දිගම පෝලිම තිබුණේ එතන නෙවෙයි. උගස් බඩු කඩේ ඉදිරිපිටයි. දොතරයිපත් අල්විකරන්නාගේ සිට ත්‍රීරෝද රියදුරා දක්වත් කම්කරුවාගේ සිට කලාකරුවා දක්වත් දෛනික ආදායමෙන් යැපෙන අය ස්වයං රැකියා කරන අය අද අසරණ තත්වයකට පත් වෙලා පුද්ගලික අංශයේ රැකියා ගණනාවක් අස්ථාවර වෙලා අඩුතරමින් රැකියා ලක්ෂ 5ක් පමණ අහිමි වෙන බව පෙනෙනවා. දැනට ක්‍රියාත්මක කර යන මේ පැලැස්තර විසඳුම් මගින් අර්බුදය තව තවත් මෝරනවා මිස ලිහිල් වෙන්නේ නැහැ. ආර්ථික ශක්තිමත් කිරීමේ හැකියාවක් ඇති දේශීය ශේස්ත්‍ර ගණනාවක් කඩා වැටෙමින් පවතිනවා. මේ ශේස්ත්‍රයන් ආරක්ෂා කර ගැනීම සඳහා පිළිවෙතක් සැකසිය යුතුයි. ලෝකයේ බොහෝ රටවල් මේ ශේස්ත්‍ර ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කර තිබෙනවා. බොහෝ රටවල් දළ දේශීය නිෂ්පාදනයෙන් 10%ක් පමණ මේ සඳහා එදවීමට ක්‍රියා කරගෙන යනවා. නමුත් කනගාටුවකට අපේ රටේ වෙන්කර ඇත්තේ 2%ක පමණ ඉතා සුළු මුදලක්. එමගින් ප්‍රතිඵලයක් අත්වන්නේ නැහැ. මේ ශේස්ත්‍රය කඩා නොවැටි ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නේ නැතිනම් තවත් අවුරුදු ගණනාවකට අපේ රටට හිස ඔසවන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ නිසා වර්තමාන ආර්ථික තත්ත්වයේ පිළිබඳවත් අනාගත ආර්ථික අභියෝගය ජය ගැනීම පිළිබඳවත් නිවැරදි තක්සේරුවක් සිදු කර සැලසුම් වාර්තාවක් සකස් කරන ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මේ සැලසුම් අනුව දීර්ඝකාලීන වැඩපිළිවෙතක් දියත් කිරීමේ ආර්ථික ශේස්ත්‍රයන් සේම රැකියාද ආරක්ෂා කරගෙන රට යළි ඔසවා තැබීමට අපට හැකි වේවා.